ඒසාමාන්‍යෙන් ආණ්ඩුවක් කලුතෙන් ආාවම ජනතාව විශාල බලාපොරොත්තු ටික් බලාගෙන ඉන්න ශෂ්ටකරයි කිලිවරලා. විශේෂෙන් වර්තමාන ආ්ඩුව මාලිමාවේ උදදුිය බහගගේ ආණ්ඩු ාලකව්වේ ජනතාව මත අධික බඩුබර පැටවිීමනිසා බඩුමිලෙහි ගිහිල්ලතිෙනවා ජීවනමටම හල ගිහිල්ලතියෙනවා ජීවත්වන මාරු කිලිවරලා. එනිසා ජනතාව බලාපොරොත්තු වුණ මේ ආණ්ඩු ආපු ගමන්. යම්මට්ටමක සහනයක් ජීවත්වීමේ සහනයක් ජනතාවත් ලබාදී කියලා. අද බඩුමිල අඩුවෙන කෙසේ ද ඩුමි ඉහ න ත්වතනය පත්තුල තියෙන්නේ. දැන් අපි දක්ක දෙදැන් දස් පහලවේ අපි ආණඩවාපු ගමනත් අපි බඩුමිල අඩුකර තෙල්මිල අඩුකා ෑස්මිල් අඩුකර රුපියල් දහදාග වැට පැඩියීමක් ලබා දුන්නා ගැබනි මතාවන්ට පෝෂණමල්ලක් ලබ දුන්න. එතකොට දැන් වහදියව් වහාදියව් වහාදියව් කියලා අණ්ඩ සටන් කරපු ආණ්ඩුවක් ආපු ගමන් දුක්විදෙන ජනතාව බලාපොරොත්තුනෝ යම්කිසිසාහනයක් ලබාදයි කියලා. ඒමහයක් ලබාදන්නෙන දදුුබර වැඩිවලා අඩුමිල වැඩින තත්වයක් කටල තිීමවා ඒගේ න අයබර වැඩිවෙන ත්වඇවල තියෙනවා. දිනපතා සතිපතා බා්ඩාගර බැඳුම් කර නිකුත් ක්‍රීම් සිදුකරමින් පොතිනවා. ඒටදැ ේගොල්ලං පැවැස්ේ බලට එන්න කලින්ං මේ නිෂ්පාධන ආර්ථිකයක් හදලා ආන අපනෑනේ වැඩි කරලා මේ නයනෝගෙන ජීවත්ත වටාපිටාව කදනොකිලා. එනිසා අපට අද පේෙනැහැ. ඒයෝජ ආකර්ශය කිීම සඳහාව වැඩ පිරිවෙල දියත්තුනනාආකාරයිට පේන්නේනහැ. ඒගේම ජනතාවට බදු අඩුකිරීමේ ඕමනාවත්ති ආකාරයක් පේනෙනෑ. ඒඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක සාකච්ඡා කරල රනිල් වික්‍රම සිංහ ආණ්ඩුව. ඒඟවෙච්ච කරුණු කොන්දේසිවලින් ජනතාවට පාඩුවෙන කොන්දේසි වෙනස් කිරීම සඳහා ගන්නාව උත්සාහයක් අපට පේන්නෙත් නෑ. ඒ වෙනුවට ආණ්ඩුවත් මාධ්‍ය සදර්ශනලින් යනනාකාරයක්න පේන්නේ දැන් ඔබතු මල්ලාල දෙක්වා දැන් මේ ගොල් පෙස එකකට වාහන ගෙනවා. දැන් ඒ වාහනක මොක් දන ලි න්න නෑ දැ වා ත ද. මේවා අඩිතුලෙ ස පාවිච්ච කරපු අයින්න වන්න ඒයට විරද්ධ ගත්තු ක්‍රියාමාර්ග මොනවාදගකිනික දන්නෙත් නෑ ඒ එහෙ නත්තම් නිලවශයෙන් පාවිච්චක පයොද කියලා කියන්නෙත් නෑ. එති එනිසා අපි ඉතාම පැහැදිලියි ගහන්ඩුවන දැන් මේ මැතිවරනයේද ලබාදුන්නු පොන්දු ගරනාවත් තියන. මේ පොන්දු ඉෂ් කනගන්තම ජනතතා ලාපොරොත්තුගෙන්නේ. මහා විශාල අපේක්ෂා තොගයක් බලාපොරොත්තු වෙලා බලාපොරොත්තු ගොන්නක් ලබාදීරපු ආණ්ඩුව අද බලට පත්වෙලා දවස් වි අටක් විර වෙනවා න. සාධනීය වෙන සක්කරන්න කිසිදු උත්සාහයක් ගත්තු ආකාරයක් පේන්න. හැබැ ඒ වෙනුවට ඒ ගොල්ලං මාධ්‍යහරහා ජනතාවගේ ඔලුෂේදීමේ වැඩසහනක් තයි යන්න. එනිසා අද විශේෂයත්මදැන් මීට පෙර වැඩවර්ජන කරපු උද්ගෝෂණය කරපු ඒ සියලු දෙනාමද මාලිමාවේ අපේක්ෂිකව බවට පත්වීම නිසාම මංහිතන්නේ ඒ ඉල්ලිම් ඉල්න්න අදකවරුත් නැතිදත්තර පත්තුලා තියෙනවා. හරද ඉ ඒනිසා. පැදිලි ගන් ෝන එලබෙන පාලිේතු ැතිවරනේද තුලිත පාර්ලිේතුවක් පැමිණීමේ අව්‍යාව මොකක්දගෙන අපි කියියන්ඩොන දාහරයක් දිට දශස් දාහනම්ේදී ගෝටා බේට රැල්ලට තුළෙන් දෙක ලබාදීම නිසා ඔහුට අත්තනෝමතික තීරණ ගන්න අත්තනෝමතික ආණ්ඩු බලයක් ලැබුණා. එනිසා තමයි විපක්ෂ කියනහන් නැතුව පෝර තහනම. ගෙනල්ල නිෂ්පාදන අඩාල කිරවා පක්ෂය කිය ද හනැත්තුව සල්ලි අච්චු හලවිරවෙලා අත්ත නෝමතික බලය පාාවවි චි්‍රීම නිසා සල්ි අ්ු හල උදදමන වැඩ කර බඩිමි හෙලගිය ජාත්‍යන්තර මූලි අරමදිරට කියන ඒනිසාමරට බංකලොත් බාවයට පත් වුණ මේ සියලු කරනු සිදව වනේ අත්ත නෝමිත බලයයක් ලැබීම නිසා. එනිසා අප පහැදිලිව කියන් ඩෝන වර්තමාන ආණ්ඩුවට නිවැරදි පාලනය ගෙනන නං. ජනතාවට සහ ලැබෙන පාලනය කියන නම් බද ර කර බ ල කර. ඒගේ සතුලි පාර්ල මේතුවක් පැමිණෙන් ඕන. සමතුලිට පාර්ලමේතුවක් කියනේ අර්තය විල්ල නුර ක ර ජ සාන ති තු ජනතිි ප රාව වන්න පුළුවන් අනි පත්ත ආඩුව අ ිවෙන්නත් පුලන්. ඒම නොනවන. ප්‍රබල විපක්ෂයක් මේයටට ඇතින් සහර කියන මේ ප්‍රබල ආ්ඩුවත් යන ප බල විපක්ෂයක් ගඩනෑ කිරිවල්ලා. ්‍රබල විපක්ෂයක් නතිතන ප්‍රාන්ත්‍රවාදය නන. බල පක්ෂක් ති ැන පතිවාද යක් ීන නිර් ණ වන්නේ ඒ තු ර් . ලි බවයක් තුලින් තමයි රට හරි දිසානතීට ගැනියන්න පුළුවන්ගේ. එනිසා ජාතයන්තර මූලයාර මුදලත්තක කතා කරලා බද අඩු කරන් ඩන ආයෝජකයන් වා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්ම කරන්නවන නි්පාදනය වැඩිරලා අපනෑ වැඩිකරීම වැඩසහන් ්‍රාත්ම කරන හෙමොවවන මේ හන්ඩුවටත් මංහිතන්නේ ජනතාවගේ බලාපොරොත්තු සුන්ම සුන් කරගෙන යන වන ජනතාවටමයා අඩුවත් එ පාවන කාලය ඉතාම ඉක්ම වෙයි. එනිසා අප ඉතාම පැදිලිව කියගෙන අන් ෝන අයබරි මිරිකගෙන. හරට නයගනිමඉන්න මේ ගමන යන්න බෑ. එනිසා අපි පැහැදිලිවම කියන්න ඕන මේ තත්ව ජනතාව තේරුම් ගන්නවන. ති නිසා වික්‍රමසිංහ හිටපු ජනාධිපත්තුමා කියන ආකාරයට. පොටට යිටපු ෂි තරයාල පාර්ලිමේතුර ෙනැල්ල ඉවර වෙලා සමතුල පාරලිමේන්තුව හදන්න බෑ. එනිසා ලෝකෙතෙක්ක ගණුදන්නු කරන්න පුළුවන් බේහගේම නිර්මාණත්මක හැකිියාවන්ගේ තියන සමර තු දන් ජනතාව තිි පර මන ප්‍රාදශ මන්ත රු ට පහ තු ට ර් හ හ . මාසර පලවෙ චෝදාවට හරි සමාජ චාාවල දනේ උ වඩි ක් හැත්තහයාව කාපුරට මා දැන් මෙහමයි දැන් වහදියාව වහා දියාව කියලිවරලා කියපු කණ්ඩායම අද උත්තර දෙන්න අද උත්තර දෙන කෙලපු ගණඩායම මාසෙන් හදන්න බෑකල ඇත්ත පිළි ගැනීමම මංගහිතන්න එක්තා විදි ජයගණයක් තමයි ෝෂ ර. දගසයකර කෝ මිමව චන්දල් න ග දගස න න ක්ෂ ැපෙන් කරන්නන. ඒක මන්දක ජනතාව ගත ීන තියන. මොක හේතුව දැ ජනාධිපතිවරණේදී දමාලිමාව කියන්න පක්ෂයට පමණක් නෙමෙයි අනුරකුමාර දිසානාය කියන පුද්ගලයා කර හිආකාර්ෂණය තිබ්පා. ඒ ආකර්ෂණය අපිට පේනවා ඒ ජයග්‍රහ නැතු. තකොට මෙතන ඉල්ලන්නේ. ජනතිපතිවරයෙක්නම ඉල්ලන්නන්නේ මෙතන ඉල්ලන්නේ අපේක්ෂ කණ්ඩයමක් ඒ දිස්ශ්‍රික් කොල එතකොට ජනතාව ඒ දිස්්‍රික්කවල ඒ පුද්ගලය අදිහත් බලතමයි මේ පවච්චි කර චන්දසා එ මකිවගේ ජනතිපතිවරණදි අන්ුකුමාර්දිසානාක මැත්තුමාට පෞද්ගලි කාරශණයකු තිබ එනිසා එතුමාසිට හරිස් දෙයක්ගත් ඇතන් සසිහතරද ගන්නන මංකිවේකාරණ. අලු කොච්චක් පාල නෑ තිඒවා මැතිවරන ප්‍රතිඵලත් එක්නේ බලාපොරොත්තුවෙන්න වෙන්නේ දැන් ජනතාව මේ මැතිවරණයේදී හැම පක්ෂකින්ම දක්ෂ නිර්මාණශීී හැකියාවන්ගේ නිපුනතාවයන්ගේ පිරිපුන් කණ්ඩායම තෝරයිකිලතය මගේ විශවාස ය එතකොට ඒ ආණ්ඩු පක්ෂයගේ වික්ෂේ. එහම ක්ඩායම් ඉන්නවෝන ජාතන්ත්‍රවාදේ ශක්තිමත්තුව න්නෙත් රට හරි පීලට වැටිල අන්නෙත් ආ්ඩුවක් උදච්ච තීරණ නොගෙන පාලනය වෙන්නෙත් එහෙම කණඩායම් පාල්ලිමිතු ආමතම. ව ජදගේ පාර් ුදරන හමවගේ ජනාතිපතිවරග යක්ගීවර. තැන් අලම සියකසික්ක පන ලාෑවා. ඇද සමහ න්ද ල් ේ ගොල්ලන්න පද්ගලි ීරනයක් වන්න පුල පක්ෂ ප ල හරද නමුත් දැන් මාලිමාව කියනක්ෂ පාර්ලිමේන්තුේ තු ආසන තුනත් තිිච පක්ෂයක්ක්. එතකොට ඔවුන් ජනාධීපති දූරය ජයග්‍රහණය කිරීමත් එක් සැලකියයුතු ප්‍රගතියක් පාර්ලිමිතු ඇතිවර ලබාගන්න. එතකොට ඒ හිට පුතුදුන් දෙනට අමර වි සාල ප්‍රමාණයක් කනවති අුත්යි ේ. මංගතුමට එකක් කියන්න දැන්. සිිපහම එපා කියපු රටක්නේ ඇබඒ විසිපහ පුදගලයෙකතම ජනාධීපති කල තියෙන්නේ. හර ඒDC විසිිපාහිටපු දෙන්නෙත්තමයි මෑම ඇමතිල වෙලා ඉන්න සබාගාණ්ඩු ගෙනියන්නෙත්. එනිසා දන් දෙසී විසිිපහම මේ එපා කියල ගෝටාබේරජ පක්‍ෂෝ ගෙනවා අලුතෙන්. ඇද ඉරි පස් ගට රාජ පක්ෂර පැනලයන්න සිද්ද වන දේ ිහම එපාගල දස් දානම්මේදී ියත්ම ගාරහා කණ්ඩයම්මාව අසාර්ථක වුණා. ඇබැයි මේ පාර දෙසීවිිසි පහැන් ජනතිපතිගෙන ඇවිල්ලතින දෙසී විසිි පහැ බාගර හඩ කියයනවා. ම පත්ත ගර යිර වා නද පලකට පා . ඔබ මාලිම ලැස්තු වැඩිපු අරම්බන්න මාලිම ැයිස්තුව සට හැත්තවට විතරන්නේ අපේක්ෂකන් ජනතාව මුතු පරමුණේ පල්ලහා මේ කාඩරක කටිහ. ඒ ජනතාව තොරන් ඕන කවුදු කිළිවෙල්ලා ඕනෑ බෑකිල උත්තර දෙන්න බෑන හර ඕනේ බෑකිිල උත්තර දෙන්න බෑ එති ඒක ජනතාව තේ තින තරණ අපට එකක ැන කියන්න ැෑ. ඇ අනකම සල්ල ටම ජනනාතිිපතිවර ක් ජාති පක්සවරට කටම මැතිව පරනවා ජන පතිවරන පරදිනවා පර්මේතු පරදිනවා ඒනිසා කියෙනන අලුතල ුත්තායිගේ නාව ීටවාසේ ියහරය නහගේ බතුමන්ල වර්තමන නායකයක් මහහා පෙවරයක් කරලා පක්ස ගත්තා. ඒමන් ඩාය ගත්ත නමුත්තතුම පර්දිනවා ජනාදිපතිවරන කක්රදි මහමද පරදින අනතය පරත්න ඔදැන්ගේ පාර ජනනාධි පතිවරණය පරදුනේ අපි එක්ත් ජාති පක්ෂෙන් තරම් කරලන. අර ඊට පස්සේ තමයි මේ පක්ෂය හැදුවේ ඒ ජනාධිපතිවරණය පරාජයෙන් පසුව මහමතිවරණය පරදින බව දැනගෙන නමුත් ඒ වෙලාව එකට යන්න බෑ කියන. තත්ව තුල මයි මග ජන බලවක කිය පක්ෂ හදාගෙනාවේ. එකට සමග ජන බලවගේ හදලවර වෙ ඒ මහ මඇතිවරන පසේ මහනුද පලවන මැතිවරන්නේ නතිී පතිවරන්නේ. හරි ඒක පරාජන පත් වන පසු බෑැ කර ලක්ුණා ඒක ඇත් එහෙමකිලිවරල එක චන්දකින් දේශපාල පක් අකරමන්න වෙන්න දැන් ජනතාව මික්ති පරමුණ අරම් බලන්නක මතිවරණ කියිය අවුද කිය පැරදිලලා පැල පරදිල පරදිල දලේ ජයග්‍රහණය ලබල තියන්න හද. ඒක එනිසා ඒ තාාවරණයක් නිර්ව නිසාාකාරව දේශපලය කිරීමහ. සංවිධානය වී මහරහා තමයි ජයග්‍රහණය ලබන්නේ තිනිසා පරාජයක්කිලි කියන්නේ මතකතියාගන්න ජයග්‍රහණයක පළමු පියව. ඕනෑ පක්ෂක ප්‍රධාන අපේක්ෂපයෝවගේ දශපාන අයි්‍යියෝ මාත්‍යය මකරරින්නේ. උතුතුමන්ට නායිට්‍යය මාන්ත්‍යය මකරන්න. කවදාවත් මාතයට මතා කර වම කියන මරම නැ දේශපාලන ද මෙහමනේ. දේශපාලන පක්ෂයකට හෝ දේශපාලක්නයකුට නිදහසක් තියෙනවා ඔවුට කැමතිනම් මාධ්‍යයට මූුණ දෙන්න ඔහට කැමතිනම් මාධ්‍යයට මූුණු නොදීන්න ඒ පුද්ගලයගේ තියෙන අයිතියක්. හරිද මාධ්‍යකීන කන විදිට මාධ්‍යයට ඕනඕන දිට මාධ්‍යයට එන්න උමනාවක් නෑ ඒකයි මගේ නම් බෞද්ගලික මතය. එකොට සම්හරවෙලාට මාධ්‍යයට කීව යුතුදේවල්තින මාධදර නොකිවජ දේවල් තියනවා හැමඳේ මාධ්‍ය තියග කර හම වක්. ඒක තමයි කියන දැන් අපි කියීමකොදැන් ැ ඔබ උදාහරණයක් ගන්නකෝ අපිගේම අපේක් කයොත්තක තියෙන රැස්්ීමකට මාධ්‍යියෝනද මාධ්‍ය ඔන්නෑ අද එතකොට මාධ්‍යය? අවශ්‍යත නැද කියල තීරණය කරන්නේ ඒ දේශපාලපක් සේක සමග ජන බලවේගේට පමණක් නෙමේ ඕනෑම පක්ෂයකට ඕනෑ දේශපාලක්නකර ති අයිතිය ඉතින් සමහර මාධ්‍ය හිතා කිරන්නවා මාධ්‍යයට මාධ්‍යාවහම හැම්වෙලේක මුත්තරද දෙ නො ෙලෙ හෙක්න තිනතර. . <laughs> ඔබ මා රව මා ර නෑ මා නෑ දැන් මෙහෙමනේ පක්ෂිකයොත් එක තියෙන ැස්වීම් වල සමහර දේවල්ට මාධ්‍ය අවශ්‍යයි සහර දේවල්ට මාධ්‍ය අවශ්‍ය නෑ ඒක අපේ තීරණයක් මෙක මාදධ්‍ය තීරණයක් නෙම. ම ඔබතුමාට දැන් ඔබතුමා රජ්‍ය මාධ්‍යායතනයක මාධ්‍යවේදී කිරට ඔවගේ ප්‍රශ්යක් දිගින්දිට මහන් ගැන මට පුතුමක් නෑ මම මම උත්තරයක් දුන්නා ඒ උත්තරේම එල්ලිලා යන්න ඕන්න අපි මෙම දේශපාල පක්සේකටයිී තියෙන ඒ යිතිය අනුව ඔන්න මාධ්‍යත්ත එක්ක ප්‍රීම කරන න මාද නතු රැ ීම කරනචර.